සුබම සුබෝදෑසනක් කළ ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් ඔබට ආශිරි ගෙනෙන අතර වහන්සේ යහපත් සුන්දර දවසක් අදත් ඔබටත් මට දී තිබෙන නිසා ස්තුති කරනවා. වහන්සේ යහපත් ලෙස දවස අපිට මුණ දෙන්නට වහන්සේ කරුණාව නිරන්තර ඔබට මට මඟ පෙන්වමින් වහන්සේගේ වචනය තුළින් අපට එළිදරව් කරමින් අපිව ගෙන යන නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අද දවසෙත් ඔබ සමග යම් වචනයක් අපි බෙදා ගන්න යනවා. අපි බලමු රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය ලියවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. මක් නිසාද ඉවසිල්ල කරන කොටගෙන ලියවිලි වලින් හට ගන්න සැනසිල්ල කරන කොටගෙනද අප බලාපොරොත්තු ඇතිව සිටින පිණිස పూర్වෙහි ලියන ලද සියල්ල අපගේ ඉගෙනීමට සඳහා ලියන ලද්දේය. ආමෙන්. මේ ස්ථානයේ කතා කරනවා මක් නිසාද ඉවසිල්ල කරන කොටගෙන ලියවිලි වලින් හට ගන්න සැනසිල්ල. ඒ කියන්නේ ඉවසිල්ල කරන කොට ලියවිලි වලින් දේ වචනය තුළින් අපිට උන්වහන්සේ දීලා තියෙනවා සැනසිල්ල. උන්වහන්සේගේ වචනය අපි කියවද්දී අපේ ජීවිතේ පුදුම දේ වෙනස් වෙනවා සහ නිදහස් වෙන පුදුම සමාදානයක් අපිට දැනෙනවා. ඊට පස්සේ කියනවා අප බලාපොරොත්තු ඇතිව සිටින කිසි පූර්වෙන් ලියන ලද සියල්ල අපගේ ඉගෙනීම සඳහා. ඒ කියන්නේ පූර්වෙන් දෙවියන්ස්සේ පෙර සැලසුම් කර ඔබගේ මගේ ජීවිතේ කොහොමද ගත කරන්නේ මොනවද වෙන්නේ කියන හැම දෙයක් මේ ලියවිල්ල තුළ දෙවියන්ස්සේ සඳහන් කර තිබෙනවා. ඔබ දෙවියන්ස්සේගේ දරුවෙක් ලෙස මේ පොළවේ ජීවත් වෙනවා නම් උයි ආකාරද ජීවත් වෙන්නේ යන බව මේ ලියවිල්ල තුළ සඳහන් කරන තිබෙන බවයි මේ ස්ථානයේ පාවුතුම අපිට ඉදිරවකම. ඒ නිසා අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේත් එක්ක අපි ගත කරද්දී අපි දෙවියන් වහන්සේ වඳුන ගන්න. ඉතින් මේ වචනේ තුල ඒකයි වහන්සේ අපිට නැවත නැවත මේ ලියවිල්ලේ වහන්සේ අපිට ඊගෙන සඳහන් කරන. ඒ නිසා අපිට අරමුණක් තියෙන, අපිට බලාපොරොත්තුවක් තිබෙන, අපි කොහොමද මේ පොළොව තුල මේවා ජය ගන්න කියලා. ඒ වගේම ඔබ සමග බෙදා ගන්නවා ගීතාවලිය පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය ලියවිල්ල තුල මෙසේ සඳහන් කරනවා. මක් නිසාද උන්වහන්සේගේ උදහස ඇසින්නකට පමණය. උන්වහන්සේගේ කරුණාව දිවිහිමි කොටය. රාත්‍රියේ හැඳීම පවතින නමුත් උදේ ප්‍රීතියට පැමිණෙන යාමෙන් මේ ස්ථානයේ පල්ලෙහා පදේ කියනවා, අවසාන පදේ කියනවා රාත්‍රියේ හැඳීම පවතින නමුත් උදේ ප්‍රීතියට පැමිණෙන්නේ. ආමෙන්. අභියෝග කියන්නේ මේ වගේ කාරණාවක්. අභියෝග කියන්නේ මොහොතකට පමණයි ඒවා ජීවිතයේ තියෙන්නේ. නමුත් ඒ මොහොතකට පවතින දේ ගැන අපි කතා කරමින් කතා කරමින් අපි ඒක තුල අපි ජීවත් වෙන නම් ඔබට මට දෙවියන් වහන්සේ දුන්න ජයග්‍රාහී ජීවිතය තුලයි අපිට ජීවත් වෙන්න බැරිය. ඇයි අපි නිතරම අපේ ජීවිතේ අපි කතා කරන අපිට නැතිවුණු දේ, අපිට මගහැරුණු දේ, අපිට රිදුණු දේ, අපේ සිත කැඩුණු දේ අපි මේ අදාහැරුමත් දේ අපි කතා කරනවා නම් මේ ජීවිතේ දෙවියන් වහන්සේගේ ඒ සාර්ථකත්වය තුල අපිට ගමන් කරන්න බැරි වෙනවා. මේ ස්ථානේ එකයි කියන්නේ ඒ පීඩාව කොහොමද තියෙන්නේ, ප්‍රශ්න කොහොමද තියෙන්නේ. රාත්‍රියේ හැඳීම පවතින නමුත් උදේ ප්‍රීතියට බැමිණෙන්නේ. ඒවා මොහොතකට පමණයි තියෙන්නේ. ඒවා අපේ ජීවිතේ අයින් වෙන බව, ඒවා අපේ ජීවිතේ ඉවත් වෙන බව, පීඩාව ප්‍රශ්න කාරණා ඒවා මොහොතකට පමණයි ජීවිතේ. ඒවා සදාකාලට අපේ ජීවිතේ ආපු දේවල් නෙවෙයි. නමුත් ඒව ගැන මතක් කර කර ඒවත් එක්ක අපේ ජීවිතේ අපි ජීවත් වෙන එක දෙවේද වෙනස්ගේ බලාපොරොත්තු වෙනස්ගේ වචනේ තුලින් ඒකයි ලියවිලි වෙනස්ේ දීලා වෙනස්ගෙන ඒ මාර්ගයේ නෙවෙයි දෙවනස් අපිට මාර්ගයක් දීලා තිනා. ඒ මාර්ගයේ තුල අපි දිසා ගැනලා ඒ දිසාව දිහා බලාගෙන අපේ ජීවිතේ අපි ගමන් කරදී දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ආශිර්වාද කරන්නේ. ඒ නිසා අපිට යේසුස් වහන්සේ ඒ පොරොන්දුව දීලා උන්වහන්සේ අපේ ජීවිතේ කොහොමද ජීවත් වෙන්නේ කියලා උන්වහන්සේ අපිට පෙන්නුවා. මේ පොළවේ උන්වහන්සේ සිටපු ආලය තුළ උන්වහන්සේ ස්වාමීන්ව සිටිද්දී උන්වහන්සේ අපිට උන්වහන්සේ ජීවත් වෙන ඒ ජීවිත රටාව උන්වහන්සේ අපිට උගන්වුවා. උන්වහන්සේ තිබුණා පීඩාව. මිනිස්සු විවේචනය කරා, මිනිස්සු ලැජ්ජ කරා, ගල් ගැව්වා, උන්වහන්සේව ප්‍රසිද්ධියේ විවේචනය කරා. නමුත් උන්වහන්සේ අරමුණක් තිබුණා. උන්වහන්සේ අරමුණ කරා උන්වහන්සේ ගමන් කරා. උන්වහන්සේ වෙන ඒ ආපු පීඩාව දෙස බලමින් වචින් ආවා, පූජකයන් ආවා, විවිධ පීඩා. ඉතින් ඒ හැම දෙයක්ම එද්දි හැබැයි උන්වහන්සේ අරමුණ, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ උන්වහන්සේ මේ පොළොවේ දේවල් නෙවෙයි උන්වහන්සේ සදාකාලික රාජ්‍යයේ සරස්මක් උන්වහන්සේ දීලා තිබුණා. උන්වහන්සේ ඒක දිහා බලාගෙන උන්වහන්සේ ගමන් කරා. ඒ මොහොතකට පවතින පීඩාව අතහැරියා. ඒ තිබෙනව
අනස්සල්ල සිත්‍රිදී වේදනාවයි ප්‍රශ්න උන්වහන්සේවා අමතක කරලා ඒවා අතහැරලා ඒවා වුණත් වුන් නැහැ වගේ උන්වහන්සේ ඒවා මගහැරලා උන්වහන්සේ ජීවත් වුණා. උන්වහන්සේ අපිට හොඳම උදාහරණ දීලා ගියා. ඒ නිසා උදාසන දෙවියනස ඔබට මට මතක් කරන්නේ ඒ අභියෝග එන ඔබේ ජීවිතේ පීඩා ප්‍රශ්න එනවා අමාරු කම් වෙනවා. හැබැයි ඔබ ඒවා මතක් කර කර ඔබ ඒවා තුල ජීවත් වෙනු දෙවියන් වහන්සේ ඔබට දුන්න ජීවිතයේ ඔබේ ජීවිතේ නැති වෙන්න. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ වල්ලගෙන වහන්සේ වචනයට ඔබගේ ජීවිතය අනුගත කරගන්න. ඔබ ඒ තුල ඔබගේ ජීවිතය ඔබ හැඩගස්සගෙන ඔබ ගමන් කරද්දී ඒ පීඩා ඉදිරිය ඔබ ඒවා ගැන කතා කරන්නේ නැහැ. මොහොමද යනසගේ දරුවා මම උන්වහන්සේගේ වචනය තුළ ඔබ ජීවත් වෙනවා. උන්වහන්සේ මගේ ගුණාව දේ නිසා සුති කරනවා කියලා ඔබ දෙවනසගේ වචනය තුළ ඔබ ජීවිතය ඔබ ගමන් කරද්දී දෙවියන් වහන්සේ කිදුම දේ ඔබගේ ජීවිතේ කරන්ට. මේ වගේම හිත උපදේශේ 23 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ මෙහෙම සඳහන් කරනවා මග්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්න තිබේ නුඹේ බලාපොරොත්තුවද සිඳ දම්නො නොලැබේ. මේ ස්ථානයේ කතා කරන ආමේ මක්ස සැබවින්ම විපාකයක් අපිට ලැබෙන්න තියන කාලාවද දෙවියන් වාසයේ තුල ඒ විපාකේ කවදවත් අපේ ජීවිතේ නොලැබෙන්නේ නැති බව ඒ ස්ථානයේ කතා කරනවා. නුඹේ බලාපොරොත්තුව සිඳ දම්නො නොලැබෙන්නේ අපි දෙවියන් වාසයේ දිරියේ බලමින් අපි උන්වහන්සේ වචන විශ්වාසවන්තව අපි ගමන අපි දුවාදී දෙවියන් වාසයේ අපිට බලාපොරොත්තුවක් දෙනවා. උන්වහන්සේ අපේ ජීවිතේ විපාකයක් උන්වහන්සේ අපේ ජීවිතයේ ආශිර්වාදය සතුට සමාධානයේ ප්‍රීතිය සුවය මේ සියලු විපාක උන්වහන්සේ දෙන්න උන්වහන්සේ බලවත් වෙන නිසා ඔබ තීරණය කරන්න. ඔබ පීඩාවෙදී ඔබ ඒක තුල ඔබ ජීවත් වෙනොත් ඒක ඔබ අයින් කරලා ඔබ ඒක ඔබට ඇහුන්නේ නැහැ වගේ ඔබ ඒක අමතක කළා දෙවියනස ඔබ දුන්නේ සුන්දර ජීවිතය තුළ ඔබ ජීවත් වෙන ඔබ තෝරා ගන්න. දෙවියනස ඒකයි මේ නියවිල්ල උන්වහන්සේ දීලා තියෙන්නේ. ඒකයි අපි රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ අපි කතා කරේ මක්සසාද ඉවසින්න කරන කොට ලියවිලි වලින් අට ගන්න සැනසෙල ලියවිලි වලින් අට ගන්න සැනසෙල මේ වචනේ ඔබ කියවද්දී කියවද්දී ආත්මයන් වහන්සේ ඔබට උගන්වනවා ඒක තුල කොහොමද ජීවත් ඒක තුල ප්‍රීතිය සමාදානය වතුලින් අපි කොහොමද එළියට එන්නේ කියලා නාසප්‍රේ උගන්වනවා ඒක තුල අපි ගමා කර තියෙන නිසා ඔබ මේ උදෑසනත් ඔබගේ ජීවිතය ඔබ දෙවෙනවාසේ දිලේ තමයි ඔබ මේ මොහොතකට පවතින මේ හැම දෙයක්ම මේ රාත්‍රියේ තිබෙන්නා වූ හැන්ඩි මොබයින් කළා ඉදී තිබෙන්නා වූ ප්‍රීතිය ඔබගේ ජීවිතය ඔබ හරව ගන්න දෙවියන් වහන්සේත් එක්ක ජීවිතය ඔබ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ පුදුම දේ ඔබ ජීවිතේ කරගෙන ආමෙන් හාලෙලූයා විශ්වාසනීය උදෑසන දෙවියන්ස ඔබගේ ආත්මයට යමක් කතා කරනවා කියලා. ඉතින් අපි ආශනා කරමු අද දවසේ ස්වාමීන් වහන්සේ ස්තුති කරනවා දවස නිසා පියාණ ඔබගේ ලිදරව්වේ රහස් ඒ සත්‍යතාවයන් ඔබට උගන්වන නිසා අපි ඔබට ස්තුති වන්දනා දෙවි පියාණ ස්වාමීන් මොහොතකට පවතින කාරණා දෙස නොව ස්වාමිනි ඔබ වහන්සේ අපිට දුන්නා වූ මාර්ගයන් තුල අපි ගමන් කරන ඔබ දුන්නා වූ අපිට දුන්නා වූ ඒ දොරටු තුල ආශිර්වාද තුල ස්වාමී අපේ ජීවිතය අපි ගමන් කරනවා වගේ දෙවි පියන් ඔබ වහන්සේ අපිට මඟ පෙන්වමින් අපිව ගෙන යන්න ස්වාමී අපේ ජීවිතේ නිවැරදි තැන අපි තබන ස්වාමිනි ස්වාමී අපේ ජීවිතේ අඩුපාඩු වන් අපේ ජීවිතය අයින් කරලා ස්වාමී නිශ්චුද්ධ ආත්මයන්න් වහන්සේ වහන්සේ අපේ ගුරුවරයා සිටින් අපේ ජීවිත හිස්තන් ස්වාමිනේ පුරෝණා ප්‍රීතිය තුල ජීවත් වෙන්න අනුග්‍රහය තුල ජීවත් වෙන්න සන අවශ්‍ය වෙන සියලු මාවත් මාර්ග ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉදහස් කරන් කියලා මේ උදෑසනත් මඹිල්ලනා ස්වාමී අද දවස නිසා සුති ඔබේ වචනයෙන් අපිට කතා කරමින් එවතුල තියෙන සත්‍යතාවයන් ගැඹුරු දේ වාස අපේ ජීවිතේ උගන්වව ස්වාමී ඒ ප්‍රීතිය තුල අපි ජීවත් වෙන අපි යන වාස අපිට උරුම කරපේ උරුමය තුල අපි ගමන් කරා පියාණනේ යේසුස් වහන්සේ ආකාරමේ පොළවේ ජීවත් වෙන ඒ පීඩාව ඉදිරියේ උන්වහන්සේ පීඩාව බලන්න නැතුව උන්වහන්සේගේ අරමුණු උන්වහන්සේ ගමන් කරා අද දවසේ අපේ ජීවිතය අපි හැඩගස්ස ගන්න අපි යන්නේ ඔබ දෙස බලමු ඔබේ වචන මෙනෙහි කරමින් ඒක තුල සත්‍ය ගැඹුරු දේවල් අපි ආත්මයට අපි ඇතුල් කරලා අපි ඒක තුල ජීවත් වෙන ස්වාමී ඔබ දුන්නා වූ සියල්ල නිසා නැවත ඔබට සුසුවත්නා ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්.